And now, live at 10. අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. අදත් ගෙවුණු දවස උණුසුම් කළ පුවත් ගැන කෙටියෙන් දකින වේලාවයි මේ. මේ උණුසුම් පුවත් සම්පින්දනය live at 10. मे 21 සිකුරාදා රාත්‍රී 11 සිට මේ 25 වන අඟහරුවාදා අලුයම 4 දක්වා දිවයිනපුරා කාණ්ඩ දෙකක් යටතේ සංචරණ සීමා පැනවෙන බව යුද හමුදාපති ජෙනරල් ශමේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. 21වන සිකුරාදා රාත්‍රී 11 සිට 25 වන අඟහරුවාදා උදෑසන 4 දක්වා වූ කාල සීමාව තුළ දිවයිනදම ක්‍රියාත්මක වන පරිදි සංචරණ සීමාවන් පැනවීමට කටයුතු කරනු ලබනවා. 25 වන එදිනම රාත්‍රී 11 සිට නැවත 28 වන දින සිකුරාදා උදෑසන 4 දක්වා නැවත වතාවක් එම සංචරණ සීමාවන් පනවනු ලබනවා. විශේෂයෙන්ම මේ සංචරණ සීමාවන් පනවන දිනවලදී සියලු මායවලට නිවෙස්වල රැඳී සිටීමටත් අත්‍යවශ්‍ය සේවාවන් අත්‍යවශ්‍ය භාණ්ඩ එවගේ ඇඟලුම් කර්මාන්ත ශාලාවල මේ සේවයේ නියුතු අයලුන්ට ඒ ආකාරයෙන් සේවයේ යෙදීමට අවසර ලබා දී තිබෙනවා. සංචරණ සීමාවන් පැනවීමට දින 3-4කට කලින් මේ වගේ දැනුම් දීමක් කිරීමට හේතු වූයේ රටේ ජනතාවට මේ සඳහා සූදානම් වීම සඳහායි. මේ අතර අද රාත්‍රී 11 සිට මුලිතිව් පුදුකිඩිරිප්පු මුල්ලියාවේලිය යන පොලිස් වසම් නැවත දැනුම් දෙන තුරු හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. दिन तुनक पवती संचरण सीमा अद इवत किरीमत समग जनताव सिय दैनिक कटेतु इटुकर गनीम संधा नगर वित टमिन सिटिया अदत प्रदेश रसाक हुदकला कला अतर तवत प्रदेश के प्याक हुदकला बवें निदास किरीमत पेवरकात पव युधामदापते जनराल शविंद्र सिल्वा महता प्रकाश कला මුළු දිවයිනටම බලපෑවුත්වන පරිදි දින 3ක කාලයක් පනවා තිබූ සංචරණ සීමා අද අලුයම 4ට ඉවත් කිරීමට පියවර ගැනුණා. ඒ සමගම ජනතාව නගර කරා ඇදීමෙන් සිය දෛනික කටයුතු සිදු කර ගන්නා අයුරු දැකගත හැකි. කෙසේ වෙතත් සංචරණ සීමා ඉවත් කළද තම නිවසින් බැහැරට යා හැකි වන්නේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකයට අනුගතවයි. අදාළ නීතිය නොපිළිපදින පුද්ගලයන් සොයා ප්‍රදේශ රැසක සෝදිසි මෙහෙයුම්ද පොලිසිය හා ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධව ආරම්භ කර තිබෙනවා. මේ අතර අද උදෑසන සිට ජනතාව නිවසින් බැහැරට ගියද ප්‍රවාහන පහසුකම් ප්‍රමාණ ख्यावाणागमन මෙතර සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු ආර්ථික මධ්‍යස්ථාන රැසකටම විශාල වශයෙන් එළවලු සහ පළතුරු ලැබී තිබෙනවා. අද බඩු මාදි කොළඹට විකුණා. අද හොඳට සෙනෙහිනේ. මිනිස්සු බඩු ගෙනියනවා. මේ අතර සංචරණ සීමා සහ නිරෝධායන නීති කඩකරන පුද්ගලින් සොයා සිදු කරන මෙහෙයුම් පුළුල් කර තිබෙනවා. අකුරුගොඩ පොලිස් බල ප්‍රදේශයේ කිසල් හිනාව ප්‍රදේශයේ සූදු ක්‍රීඩාවක නිරතව සිටි පුද්ගලින් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට අඟුරු අතට පොලිසියට හැකි වී තිබෙනවා. මෙතර මොදිර පොලිසිය මගින් බෝධි හන්දිය ප්‍රදේශයේදී රතවහන පරීක්ෂා කිරීමේදී ත්‍රිරෝධ රතයක් තුල සිටි කාන්තාවක් සතුව තිබී හෙරොයින් අයිස් සහ හැෂ් මද්‍රව්‍ය විසුවා ගැනීමට හැකි වුණා. COVID-19 ආසාදිතින් 2433 දිනක් අදත් මෙරටින් වාර්තා වූ බව යුද හමුදාපති ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතා පැවසුවා. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 145179ක්. මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 962ක්. COVID-19 ආසාදිත තවත් මරණ 21ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළා. ඒ අතර 37 හැවිරිදි පුද්ගලයෙකුද වෙනවා. ඔහු බදුල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙක් වන අතර ලේ විෂවීම, කම්පන තත්ත්වයේ සමග බහුඉන්ද්‍රිය අක්‍රිය වීම, දියවැඩියාව සහ COVID නියුමෝනියාව හේතුවෙන් මියගොස් ඇති බවයි සෞඛ්‍යංශ පැවසුවේ. සිසු ආසාදිත මරණ 20ම වයස අවුරුදු 50 ඉක්ම වූවන්. ඒ වාර්තා වූ ආසාදිත මරණ අතරින් 16 දෙනෙකුම පිරිමි පුද්ගලින් වන අතර සිසු අය කාන්තාවන්. මේ අතර COVID-19 ආසාදිතව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි ලක්සල සහ සලුසල ආයතනයේ සභාපති ප්‍රදීප් ගුණවර්ධන මහතා මියගොස් සිටිනවා. භගවන්තලාව සිරිපුර ප්‍රදේශයේදී COVID-19 ආසාදිනේ වීම හේතුවෙන් කාන්තාවක් පසුගිය 13 වෙනිදා මිය ගිය අතර ඊට දින 3කට පසු ඊයේ ඇගේ සැමියාද COVID-19 ආසාදිනේ වීම හේතුවෙන් මියගොස් සිටිනවා. මෙලෙස මියගොස් ඇත්තේ 68 හැවිරිදි සහ 76 හැවිරිදි තිදරු අඹ සැමියෝලක්. මේ වන විට ඔවුන්ගේ පවුලේ සමීපාශ්‍රිතයින් 6 දෙනෙකු නිරෝධායනට යොමු කර තිබෙනවා.
COVID-19 ආසාදිතයන් තමන් පදිංචි ආසන්නතම ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට යොමු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. COVID-19 වැළදුන රෝගීන්ගෙන් රෝග ලක්ෂණ පෙන්වන්නේ නැති රෝගීන් ඔවුන්ගේ නිවසේ සිටම ප්‍රතිකාර කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තීරණයක් ගනු ලැබුවා. ඒ සඳහා පළමු පියවර විදිහට අතිගරු ජනාධිපතිතුමා අපට උපදෙස් දෙනු ලැබුවා. දැනට රෝහල් වල ඉන්න 21000ක් පමණ වන COVID රෝගී වැළදුන රෝගීන් වර්ගීකරණයකට භාජනය කළා. රෝග ලක්ෂණ පෙන්වන්නේ නැති රෝගීන් නිවසේ සිටම ප්‍රතිකාර කිරීමට ඉදිරියේ කටයුතු කරන්න කියලා. ශ්‍රී ලංකා පොලිසියට අවශ්‍ය නවීන උපකරණ ලබා දීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේදී අද අත්සන් තිබුණා. අද සිට අනුතුරු නිවරණ සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එහා සමගාමීව යමින් මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය උපකරණ ලබා දීම සඳහා අවබෝධතා ගිවිසුමක් අද අත්සන් තැබුණා. මේ ලෝකේ නවීන වශයෙන්ම ලේස තාක්ෂණය භාවිතා කරමින් කටයුතු කරන මේ වේග මාපකය ලබා දීම නියමිතයි. විශේෂයෙන්ම මෙම වේග මාපකයේදී එම වාහනේ ඡායාරූපයක්ද ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. දැනට මේ අධිවේගී මාර්ගය භාවිතා කරනවා. සාමාන්‍ය මාර්ගවල භාවිතා කිරීමට මෙය ලබා දීමට නියමිතව තිබෙනවා. මද්‍රව්‍ය ලබාගෙන රතවාහන ධාවනය කරන්නන් නීති රැහැනට හසු කර ගැනීමට යොදා ගන්නා විශේෂ උපකරණයක්ද මෙහිදී හඳුන්වා දෙනු ලැබුවා. යම් කිසි පුද්ගලයෙක්ගේ මුත්‍රාවලින් මද්‍රව්‍ය ලබාගෙන තියෙනවද කියලා පරීක්ෂා කිරීම අනිත් උපකරණේ කේටය මගින් මද්‍රව්‍ය ලබාගෙන තියනවාද පරීක්ෂා කිරීම උපකරණේ ලේස වේග මාපකයේ භාවිත කරන අන්දමද මෙලෙස පැහැදිලි කරනවා. දැන් ආදිවේගී මාර්ගයේ ගැලරි ගමන කියන්නේ මේ තත්ත්වයට පීමකට පස්සේ පොරොන්ඩේ මේ ආකාරයට මේ දැක් අපට ගන්න පුළුවන් නොකියුතුන පැහැදිලිව වාහනේ සහ වාහනේ අංකය මේ ආකාරයට පැහැදිලි වෙනවා. මේක තමයි දැන් ගැලරි ගමෙන් ගන්න මේ වාහනේ කීයක් 61 25 කියන වාහනේ පැයට කිලෝ කියලා 112ක් දැන් ගමන් කරනවා. මරණ දඬුවම නියම වී සිටින ගම්පොළ විධානලාගේ සමන්ත කුමාර හේවත් වෙලේ සුදා මේ 24 වනදා තෙක් බූස බන්ධනාගාරින් පිටතට රැගෙන යාම වළක්වාලමින් අභියාචනාධිකරණයේ නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඔහුගේ මව ඉදිරිපත් කර තිබූ පෙත්සමක් සැලකිල්ලට ගනිමින් අභියාචනාධිකරණයේ මෙම නියෝගය ලබා දී තිබුණා. නාගොඩ සිට උඩුගම මාර්ගයේ කුරුපණාව ප්‍රදේශයේ මාර්ගයේ ඉදිකර ඇති පැටිබැම්ම අසල තිබූ ගලක් පිරලී ඒට යටවීමෙන් මාර්ග සංවර්ධන කටයුතුවල නිරතව සිටි 19 හැවිරිදි තරුණයෙකු මිය ගොස් තිබෙනවා. සංචරණ සීමා පනවා තිබීදී නුගේගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නේවාසික ජපන් භාෂා අධ්‍යාපන ආයතනයක් මිරිහාන පොලිසිය මගින් වටලනු ලැබුවා. ඒ පිළිබඳව දෙමාපියන් පොලිසියෙන් කළ විමසීමකින් අනතුරුව එහි සිටි දරුවන් නිවසට යවන ලෙස එම ආයතනයේ හිමිකරුවන් වෙත අද පොලිසිය විසින් දැනුම් දී තිබෙනවා. එතමයි ගෙවුණු දවසේ උණුසුම් පුවත්. එක්වන්නේ මීළඟට මහජන සේවයේ පිණිසයි සජීව වැඩසටහන සමගින් සුබ රාත්‍රියක්.